කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානය සංවිධාන කළ සාම්ප්‍රදායික දේශපාලනයේ පිළිබඳ කතිකාවතක් ඊයේ පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. තරුණ වෘත්තියවේදීන් හැටියට අද මේ රටේ තීරණාත්මක මොහොතකට එළඹිලා තියෙන්නේ ඔබ සියලු දෙනාට යුතුයකමක් තියෙනවා මේ රටේ සති පහකින් තව අවුරුදු පහකට තීන්දුවක් ගන්න මේ මොහොතට ඔබ ඒ නිවැරදි තීන්දුව ගනිවි කියලා. අද පාස්පෝට් එකක් ගන්න කියොත් පොලිමේ එන්න කියනවා. ඊයේ පෙරේදා මම දැක්ක පත්‍රේ දාලා තියෙනවා තව පාස්පෝට් 45000යි දෙන්න පුළුවන් කියලා පාස්පෝට් නැහැ කියලා. පැය ගණන් පොලිං වල ඉන්නවා. ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න ගියාත්, උපැන්න සාතිකේ ගන්න ගියාත්, අපි දන්නව කොහොමද අපි මේක විසඳන්න යන්නේ? අපි ඩිජිටල්කරණය කරනවා. මේ රට අපි ආපු විගසම මේ වැඩපිළිවෙල පටන් ගන්නවා. මේක නවීන කුඩා රටක් කළ යුතුයි. අද අපි මුහුණ දෙන්නේ බහුවිධ අවදානම් තත්ත්වයක්. හැම පැත්තකින්ම බැලුවොත් මර උගුලක් තිබෙන්නේ. ණය පැත්තෙන් මර උගුලක්. කර්මාන්ත කඩා වැටීම තුළ මර උගුලක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. දරු පරපුරේ, ලදරු පරපුරේ, මව් පරපුරේ අයිතීන් උල්ලංඝනය වෙන මර උගුල් රැසක්. 52%ක් වූ කාන්තාව අතිමහත් බහුතරයක් නිවසේ පීඩනය, වැඩපළෙත් පීඩනය, නිවසේ සිට වැඩපළට යාමෙත් ඒමෙත් හිංසනය. බුද්ධි ගලණය වර්ධනය වෙලා තිබෙනවා. මෙවන් තත්වයක් තුළ අපි විශ්වාස කරනවා අපේ රටේ ගැටලුවලට ප්‍රශ්නවලට අර සුපුරුදු ක්‍රමවේදෙන් බැහැර දෙලා අලුත් විදිහට හිතලා මොනිටරින් ඉවැලුවේෂන් ඇන්ඩ් ෆීඩ්බැක් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම වෘත්තිමය ක්‍රමවේදයක් තුළ රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක විය යුතුයි. මෙය තාවකාලික බහරකාරත්වය. මේ තාවකාලික බහරකාරත්වය පණටත් වඩා රැකගෙන අපේ මාතෘභූමියේ 120,000ක් වූ ජනතාව මේ වැටී තිබෙන මහා ප්‍රපාතය ක්‍රමිකව ගොඩ ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට සමගි ජනබලවේගය ඒ අවශ්‍ය නායකත්වය ලබා දෙනවා. අපි අපේ රට ගොඩ ගන්න වැඩසටහනට එකතු වෙමු. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.